පහුගිය දවස්වල පාර්ලිමේන්තුව කැඳවුවා. පහුගිය දවස්වල පාර්ලිමේන්තුව කැඳවිලා පාර්ලිමේන්තුව මොකද්ද ගත්ත පියවර? දැන් ආහාර ද්‍රව්‍ය මිල වේගෙන් ඉහළ යමින් තියෙනවා. මිනිස්සුන්ට කෑම කන්න බැරි වෙමින්. දැන් මේ ඊයේ පෙරේද අපි ගණන් හදලා බැලුවා. පරිප්පු කිලෝ එකක් රුපියල් 550ක් විතර වෙනවා. පොල් ගෙඩියක් රුපියල් 100ක් විතර වෙනවා. පාන් රාත්තලක් රුපියල් 170ක් විතර වෙනවා. 6 දෙනෙක් ඉන්න පවුලක් වේල් තුනම පානුයි පරිප්පුයි කකා ඉන්නත් මාසයකට යනවා රුපියල් 52000. මාසයකට රුපියල් 52000ක් යනවා තුන් වේල පානුයි පරිප්පුයි කකා ඉන්න 6 දෙනෙක් ඉන්න පවුල. ඒතර පස්සේ තියෙන රජයේ සේවකයන්ගේ වැටුප් තල තියෙන සාමාන්‍ය 35000, 40000, 45000 කියලා වැටුප් තල තියෙන. පෞද්ගලික අංශය ඇඟලුම් කම්හලල වගේ අයගේ ඊටත් අඩු රුපියල් 16000ම තියෙන සමහරගේ 16000, 18000 සමහරගේ වැටුප් තල තියෙන. ඒතර පානුයි පරිප්පුයි කකා ඉන්නත් රුපියල් 52000ක් යන රටක කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ? ඒතර දැන් ආහාර හිඟයක් එමින් තියෙන. ඒතර ඒ ආහාර හිඟයට ඉන්දියාවෙන් ආවා ආහාර වගේ. ඒවා ඉන්දියන් රජය දුන්නේවත් නෙවෙයි ඉන්දියාවේ ජනතාව. ඉන්දියාවේ ජනතාව සල්ලි එකතු කරලා දුන්න කෑමයි. අර චෙන්නයි වල හැම තේ කඩේකට ගියත් හැම තේ කඩේකම කැටයක් තියලා තියෙනවා. ලංකාවේ මිනිසුන්ට උදව් කරන්න කියලා. දැන් ඉස්සර අපිට hina වුණා. කැට හොල්ලලා රටවල් කරන්න හිතාගෙන ඉන්නේ. දැන් ඉතින් ලංකාව කැට හොල්ලලා තමයි කරන්නේ. අන්න ඉන්දියාවේ කැට හොල්ලනවා ලංකාවට ගන්නද? අපිට කීකී හිටියනේ කැට හොල්ලලා රටවල් කරන්න හදන්නේ කියලා. දැන් දැන් අන්තිමට මුළු රටම කැට හොල්ලනවා ගිහිල්ලා. මුළු රටම hinga කරනවා ගිහිල්ලා. ඊට පස්සේ දැන් දැන් වෙලා තියෙන ප්‍රශ්නේ තමයි ඒ ගත්ත ටික බෙදන එක දැන් නවත්තලා තිනවා අද දවසේ. ඉන්දියාවේ මිනිස්සු කැට හොල්ලලා එකතු කරපු සල්ලි ඒ සල්ලි ටිකෙන් හාල් ටික එව්වට පස්සේ ලංකාවට ඒ ටික දිලිඳු දිලිඳු පවුල් වලට බෙදනවා කියලා මුලින්ම පෙරේද වෙද්දි දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දීලා තිබුණා. තමන්ගේ දිස්ත්‍රික්කේ දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් ටික අඳුන ගන්න ප්‍රමුඛතාවය දීලා ආහාර ටික බෙදන්න කියලා. එහෙම කියලා තිබ්බ එකේ අද උදේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පරාත් පාලන අමාත්‍යාංශයෙන් ඒකේ ස්වදේශ කටයුතු අංශයෙන් යවලා තියෙනවා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලියුමක්. අමාත්‍යාංශ ලේකම් MMPK මායදුන්න තමයි ලියුමට අස්සම් කරලා තියෙන්නේ. ඒ ලියුමක් යවලා තියෙනවා ඉතුරු සියලු කටයුතු නවත්තන්න ප්‍රමුඛතාවය ලබා දීලා මැයි 9 වෙනිදා රාත්‍රී ගිනි ගැනීමට හෝ ගිනි තැබීමට හෝ හානි කිරීමට ලක් වූ ප්‍රාදේශීය දේශපාලකයන්ගේ හානි වූ දේපළවල තක්සේරු වාර්තා අද සවස 4ට පෙර බාර දෙන්න. ඉතුරු ඔක්කොම නවත්තන්න කියලා මිනිසුන්ට කන්න දෙන එකත් නවත්තන්න.